පෘථග්ජන හිතකින් සිද්ධ වෙන ප්‍රධාන කාර්යයන් දෙකක් තියෙනවා. එකක් තමා ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන සංඥා හිතට දැනෙන එක. අනිත් එක තමා එහෙම දැනෙන දේවල් ගැන හිතන එක. ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන සංඥා දැනෙන කාර්ය සිද්ධ වෙන්නේ අචේතනිකව, නිරායාසයෙන්, ඉබේම, ස්වභාවිකව. එහෙම දැනිච්ච දේවල්, දැනගත් දේවල් නිරායාසයෙන් සිද්ධ වෙච්ච දැන අඳුනා ගැනීම මුල් කරගෙන, කියන්නේ එහෙම දැන අඳුනාගත් දේවල් ගැන හිතන එක අනිත් කාර්ය. ඒ කාර්ය කෙරෙන්නේ සචේතනිකව. චේතනාවක් කියලා කියන්නේ කිසියම් අරමුණක් ඇතිව. අරමුණක් කියන්නේ අනාගත ඉලක්කයක්. දැන් තියෙන දෙයක් නෙවෙයි. ඒ විදිහට යමක් ගැන අනාගත ඉලක්කයක් ඇති වෙන්නේ අතීත අත්දැකීමක් උඩ, නැත්නම් අත්දැකීම් සම්භාරයක් උඩ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි අපේ හිතේ දැනෙන යම් කිසි නිමිත්තකට අපි කැමති වෙන්නේ ඒ දේ ප්‍රියභාවයේ අතීත අත්දැකීම් අනුව තහවුරු වුණාට පස්සේ. ඒ අතීත අත්දැකීම් තමයි කියන්නේ මෙයා හොඳ කෙනෙක්, මේ දේ හොඳ දෙයක් කියලා. ඒ විදිහට අතීත අත්දැකීම් අවදි වෙලා කැමැත්තක් ඇති වෙනවා කියලා කියන්නේ ඒ පිළිබඳව අනාගත බලාපොරොත්තුවක් ඇති වෙන එක. ව්‍යාපද්දේ තියාගන්න, මතුවටත් තියාගන්න, ආරක්ෂා කරගන්න එහෙම ඇති වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි පුද්ගලෙක් දැක්කම ඒ අම්මාගේ තාත්තාගේ පුතාගේ දුවය වශයෙන් අපි අඳුනගත්තාන් පස්සේ ඒ අය සම්බන්ධයෙන් අපේ තියෙන අනාගත බලාපොරොත්තු අවදි වෙනවා. අතීතය මැරිලා අනාගතය ඉපිදිලත් නෑ. එතකොට අපි ඒ අනාගත අරමුණු ඇතිව යමක් ගැන හිතන්නේ මැරිච්ච අතීතයටත් නූපන්න අනාගතයටත් පය ගහලා. ඒ වෙලාවේ අපි ඉන්නේ මායා ලෝකයක. ගතවෙච්ච අතීතයේ දැන් ඇත්තක් නෙවෙයි. ඒ වගේම තාමත් නූපන් අනාගතයක් තාම ඇත්තක් නෙවෙයි. ඒ වුණාට අපි අපේ ඉන්ද්‍රයන්ගෙන් දැනෙන නිමිති ගැන හිතනකොට අපේ හිත වර්තමානයේ ඒ නූපන් අනාගතයටත් මිය ගිය අතීතයටත් ගමන් කරනවා. ඒ නිසා සිතීමේ ක්‍රියාව සිද්ධ වෙන්නේ මෝහය කියන ඇත්තක් නෙවෙයි, ඒක මුලාවක් පදනම් කරගෙන. ඒ නිසා සිතීමට පදනම් වෙනවා මෝහය කියන මුලාව. ඒ වගේම අපි හිතන්නේ අපි කැමති දේවල් ගැන, එහෙමනම් අකමැති දේවල් ගැන. කැමති දේවල් තියාගන්න, තව වර්ධනය කරගන්න, ආරක්ෂා කරගන්න හිතෙනවා. අකමැති දේවල් දුරු කරගන්න, අයින් කරගන්න හිතෙනවා. එනුව බැලුවහම නිරායාසයෙන් සිදුවෙන දැන හඳුනා ගැනීම උඩ අපි
හිතන්නේ, චේතනාත්මකව හිතන්නේ රාග දෝෂ මෝහ පදනම් කරගෙන. රාගය කියන්නේ ඒ පිළිබඳ ඇති වෙන කැමැත්ත, දෝෂය කියන්නේ ඒ පිළිබඳ අකමැත්ත, එකතුනේ අකමැත්ත, මෝහය කියන්නේ ඒ පිළිබඳ ඇති වෙන මුලාව. මොකද මුලාව ඒ පිළිබඳව අපේ අනාගත බලාපොරොත්තු ඉෂ්ට වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඒ අනාගතය තාම ඉපිදෙලත් නෑ, අපි මොකක්වත් දන්නේ නෑ, එතන තියෙන මෝහය. ඒ වගේම අපි ඒ අනාගත බලාපොරොත්තු ඇති කරගන්නේ අතීත අත්දැකීම් උඩ. ඒ වුණාට මේ වෙලාවේ අතීතය එය අත්දැක නෙවෙයි, ඒකත් බොරුවක්. එයින්ද අපිට ඒ මැජිච්ච අතීතයේ මේ පණපිටින් ඉන්නවාගේ දැනලා තමා අපි මේ වෙලාව අපිට දැනෙන දේවල් ගැන අපි යම් යම් නිගමනවලට එළඹෙන්නේ. ඒව ගැන හිතන්න. මේ විදිහට සිතුවිලි පහළ වීම තමා සංකාර පහළ වෙනවා කියලා කියන්නේ. මොකද ඒ හැම සිතුවිල්ලකින්ම කිසියම් කර්ම ශක්තියක් නිපදි වෙනවා. යහපත් සිතුවිලි වලින් පුණ්‍ය කර්ම ශක්තියක්, අයහපත් සිතුවිලි පාප කර්ම ශක්තිය නිපදි වෙනවා. එනිසා අපි කුසල් අකුසල් රැස් කරගන්නේ අපේ හිතීම මාර්ගයේ. කුසල් වුණත් අකුසල් වුණත් ඒ දෙකේම සිද්ධ වෙන්නේ අපේ සංසාරයේ තවත් දික් වෙන එක. එයින්ද අපි සචේතනිකව සිටීමේ, මොකද චේතනා භික්කවේ කම්මං අදාමි කියලයි බුදුහාමුදුරුවෝ නිබ්බේධික සූත්‍රයේ තියෙන්නේ. කර්මය කියලා කියන්නේ චේතනාවට. චේතනා අපි පහළ කරගන්නේ මම කලින් කිව්වා වගේ මරිච්ච අතීතයත් නූපන් අනාගතය සම්බන්ධ කරගෙන. ඒ දෙකම දැන් නැති ඒත් ඇත්තක් වගේ පේන දෙයක්. ඒ පෙනීම මායාවක්. ඒ නිසා ඒ මුලාවක්. ඒ මුලාවට තමයි මෝහය කියන්නේ. ඒ අනුව කලින් මම කිව්වා වගේ අපි සචේතනිකව සිතුවිලි පහළ කරන්නේ ලෝභ දෝෂ මෝහ පදනම් කරගෙන. පුතග්ජනයන් ඒ විදිහට නිරායාසයෙන් අචේතනිකව දැනෙන, අචේතනිකව සිද්ධ වෙන දැන අඳුනා ගැනීම උඩ සංකාර කියන සිතුවිලි පහළ කරන්නේ නැහැ. ඒව ගැන හිතන්නේ නැහැ. ඒ හින්දා නිවන් දැක්කට පස්සේ, රහත් වුණාට පස්සේ කර්ම රැස් කරන්නේ නැහැ කිසිම ක්‍රියාවකින්. ඒවා සුද්ධ ක්‍රියාවල්, අචේතනික ක්‍රියාවල්, නිරායාසයෙන් සිද්ධ වෙන ක්‍රියාවල්. ඒ හින්දායි ඒ වගේ හිතක කිසිම බරක් නැත්තේ, සැහැල්ලුවක් දැනෙන්නේ, සුවයක් දැනෙන්නේ, අනාගත බලාපොරොත්තුවක්. කැමති ලබා ගන්න හරි අකමැති අයින් කර ගන්න හරි බලාපොරොත්තු ඇචේත ගමන් හිතේට ඒ බරක් වෙනවා. ඒ නිසා හිතේ ආතතියක් ඇති වෙනවා ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙනකම්. කැමති ලබා ගන්නකම්, අකමැති අයින් කර ගන්නකම්, එමනේ කැමති පරිස්සම් කර ගන්නකම්, ආරක්ෂා කර ගන්නකම්, වැඩිදිනු කර ගන්නකම්, ඒවයි බලාපොරොත්තු. බලාපොරොත්තු කියලා කියන්නේ දැන් තියෙන දෙයක් වෙන නූපන් අනාගතයේදී කරන්ට අදහස් කරන දේවල්. මේ පෙන්නුම් කියනවා දැන හඳුනා ගැනීම යථාර්ථයක් වන වර්තමාන මොහොතේ නිරායාසයෙන් අනායාසයෙන් අචේතනාත්මකව අචේතනිකව සිද්ධ වෙන ස්වභාවික සංසිද්ධියක්, ක්‍රියාවක්. දැන හඳුනා ගැනීම
ඒවගැන් හිතීම තමා සචේතනක ක්‍රියා කියලා කියන්නේ. ඒ සචේතනක ක්‍රියාවන් මගින් තමා සංසාරයේ දික්වෙන්. පව් කළාම පව් පල දෙන්න සංසාරයේ දික්වෙනවා. පින් කළාම පින් පල දෙන්නත් සංසාරයේ දික්වෙනවා. එහෙම සංසාරයේ දික්වෙන කිසිම ක්‍රියාවක් රහතන් වහන්සේලාගෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා රහත් වෙච්ච උත්තමයන් නැවත උප්පත්තියක් ලබන්නෙත් නැහැ. ඒ ඇට කර්ම පලදීමක් සිද්ධ වෙන්නේ නැති නිසා. ඒ අය චේතනාත්මකව සචේතනිකව කිසිවක් ගැන හිතන්නේ නැතුව අචේතනිකව ඉන්ද්‍රිය නිමිති යන ඉන්ද්‍රිය සංඥා දැන අඳුනමින් පමණක් ජීවත් වෙනවා. එසේ දැන අඳුනා ගැනීමට තම රහතන් වහන්සේලා යම් නිමිති සංඥා වේදයිත වීම කියයි. නිරෝධ සමාපත්තියේදී එහෙම ඉන්ද්‍රිය සංඥා දැන අඳුනා ගන්න එකත් නතර වෙනවා. ඒකයි ඒ සමාපත්තියට සම්මා සංඥා වේදයිත නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. එයින් ඒ මාර්ගයෙන් තමා අපට නිර්වාණ ධාතුව සාක්ෂාත් වෙන්නේ. නිර්වාණ ධාතුවේ නෑ හිත දැන් කිසිම දෙයක්. ඒකයි නිර්වාණ ධාතුව අතක්කාවචරං කියලා කියන්නේ. අතක්කාවචරය කියලා හිත යමක් දැනෙන එකට අතක්කාවචරං කියන්නේ හිත යමක් දැනෙන්නේ නැති එකට. නිරෝධ සමාපත්තියේදී හිතට මොකක්වත් දැනෙන්නේ නැහැ. ඒ ජීවෙන්නේ මොකද යමක් දැන වෙහසත් නැති වෙනවා. හිතේ ගතර දෙකටම. අන්න ඒකට තමා පරම සුවය කියලා කියන්නේ. ඒ සුවය අලුතෙන් ඉපදෙන්නේ නැති, සිද්ධ වෙන්නේ නැති, කරන්නේ නැති, සකස් කරන්නේ නැති දෙයක් බවයි අජාත සූත්‍රයේදීත්, තති නිබ්බාන සූත්‍රයේදීත් අජාතං අභූතං අකතං අසංකතං කියලා කිව්වේ. ඒ හඳුනන්නේ නිවන. නිරෝධ සමාපත්තියේදී සාක්ෂාත් වෙන පූර්ණ විමුක්ති සුවය. සියලුම බන්ධනයන්ගෙන් මිච්ච ගතිය. ඒ කියන්නේ හිතේ යමක් දැනීමෙන් ඇති වෙන වේසත් නැතිවීම තමයි නිරෝධ සමාපත්තියේදී සිද්ධ වෙන. ඒ අනුව නිවන් දකින මාර්ගය කියන්නේ හිතටත් ගතටත් පූර්ණ විවේකයක් ලබා දෙන ක්‍රමයක්. ඒ විවේකයේ ටිකෙන් ටික ලැබෙන. සාමාන්‍යයෙන් නිර්වාණගාමි මාර්ගයේදී භාවනා කරනකොට කායික ක්‍රියාවල් නවතිනවා, වාචසික ක්‍රියාවල් නවතිනවා, ඒ වගේම සචේතනික මානසික ක්‍රියාවලුත් නවතිනවා. සචේතනික ක්‍රියාව තමයි හිතන එක. හිතන එක නතර වෙනවා, දැන දේ දැනමින් ඉන්නවා. ඒ දැනුවයි කියලා කියන්නේ ඉන්ද්‍රියන්ට දැනිලා ඉන්ද්‍රියන් දෙන සංඥා අඳුනමින් ඉන්නවා. දැන අඳුනමින් ඉඳීම තමයි නිවන් දකින එක මාර්ගය. ඒකට තමා සති සම්පජඤ්ඤය කියන්නේ. සති කියන්නේ සිහියට, සිහිය කියන්නේ දැන අඳුර ගන්න එකට, සම්පජඤ්ඤය කියන්නේ නුවණින් දැන අඳුර ගන්න එකට. නුවණ කියන්නේ ප්‍රඥාව. ඒ නුවණ පහළ වුණාම දැන දේවල් ගැන හිතන්නේ නැහැ. දැන දේගෙන් නොහිතන්න පුළුවන්කම තමා සති සම්පජඤ්ඤය කියන්නේ. සිහි නුවණ කියලා කියන්නේ. සිහිය වර්ධනය කර ගැනීම තමා සතිපට්ඨානය කියන්නේ. ඒ සතිපට්ඨානය මගින් නුවණත් වර්ධනය වෙනකොට ඒ සිහිය සිහි නුවණ බවට පත් වෙනවා. සතිය සති සම්පජඤ්ඤය බවට පත් වෙනවා.
ඒ නිසා දැන හඳුනා ගැනීමේ උසස්ම ක්‍රියාසූරූපය තමා සති සම්පජඤ්ඤය. සති සම්පජඤ්ඤය කියන්නේ දැන දේවල් ගැන හඳුනමින් ඒවා ගැන කිසිවක් නොසිතා ඉඳීම. නොහිතන්නේ හිතන්ට හේතු වෙන රාග දෝෂ මොහ නැති වෙනකොට. කැමැත්තත් අකමැත්තත් මුලාවත් නැති වෙනකොට. මුලාව කියන්නේ දැනදී දැනමින් ඉන්නවා, අවසිහියට යන්නේ සිහියෙන් ඉන්නවා. සතිය කියන්නේ මොහෙන් තොර බවට. සති සම්පජඤ්ඤය කියන්නේ මොහෙන් තොර වීම විතරක් නෙවෙයි, මොහෙන් තොරව ප්‍රඥා සම්පන්නව සිහියෙන් ඉඳීමට. ඒ තමයි නුවන් දකින දැන හඳුනා ගැනීමේ මූලික ස්වරූපය. ඒ ස්වරූපය අපිට ඉදිනදා ජීවිතයේදී හැම මොහොතකම භාවිත කරන්න පුළුවන්. ඒක අපිට හැම මොහොතකම සිහියෙන් ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ සිහිය නුවණින් යුක්තව ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා නිවන් දකින්න තියෙන එක මාර්ගය යම් යම් දේවල් හිතට දැනෙන එක, ඒව හඳුනා ගන්න එක, සීනුවරින් කිරීම තමයි නිවන් දකින්න තියෙන එක මාර්ගය. ඒ සඳහා විශේෂ තැනක්, විශේෂ ක්‍රියාවක්, විශේෂ ඉරියාවක් අවශ්‍ය වෙන්නේ. හැම තැනකදීම, හැම ඉරියාවකදීම, හැම ක්‍රියාවකදීම අපිට සීනුවරින් ඉන්න පුළුවන්. නුවණින් යුතුව දැනෙන දේවල් දැන අඳුනමින් ඉන්න පුළුවන්. ඒක තමයි නිවන් දකින්න තියෙන ඒකායන මාර්ගය.